అముకు డుముకు డాన్స్ కరే మన బెన్న అత్తక కూడ అక్క ఐగిన వేగిల టిక్టాక్ ఎక్కుతులు వాతిది పడి గేమ్ అగ్గానవా నేను తుల ఇన్న కూడ టిక్టాక్ పొల టక్ గలావా తీరతి వసంత కాలే కిమ ఉప మెతే నోవే అదిరి రండి గున్నెసు బందురా మను ఉబైనని సుందరై ఒబ నిహండ బెల్వెన్ මදෙස බැලුවාම ඔබට ලල් වීලකින්නම් ඉතින් හැමදාම මේ ඔක්කොම එකතුනම අපිටම ෂෝ එකක් කරන්න පුළුවන් මට්ටමක් තියෙන්නේ පමනෝනේ අඳුර වැටෙන්නේ යනවානම් වෙන්නේ నిమేష్ మళ్ళీ కోమద్ బాండి అవి బాండి తద ఎక్కుతురగత్త అవి వెడసనాన సమగ ఒకదేకట హేతువ మే నిమేష్ గాయనాకరాన్ని అవి ఆదరణీయ మిత్ర సతీష్ పెరేర సహోదరయాగి బొమ్మ లస్సన గీత తమ మొగద అవి అవి తమ్నెల్ ఎక అవి దమ్మిత్ ఏ హండ ఏ హెడ్ సతీష్ పెరేర నెవత ఇపదునాద కీల ఇపదిల ఇన్న కాలే ప్లే కరపు එතුමන්ට වැඩියම ප්‍රේ කරපු වාද්‍ය ශිල්පියෙක් විදිහට බණ්ඩිට ආරාධනය කරා. ශක්ති සංගීත කණ්ඩායමේ අති දක්ෂ කීබෝඩ් වාද්‍ය ශිල්පියා අද අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා නිමේෂ් රාජපක්ෂ අපේ සතිස් පෙරේරා මහතාගේ හඬට සාධාරණයක් කරන මේ මල්ලි අපි එක්කන් ආවේ ගොඩාක් දුර ඉඳන් බණ්ඩි රාජාංගනේ ඉඳන් සෑහෙන දුර. බණ්ඩි ඔයාගෙන් තමයි මං ඉස්සෙල්ලාම අහන්නේ සතිස් පෙරේරාට ඔයා මං හිතන්නේ හිසේ කෙස් ප්‍රමාණයට ප්ලේ කරලා ඇති සතිස් පෙරේරායි මොහුයි දැක්කම ඔබට මොකද්ද නිකන් ඔව මතක් වීමකට ලක් වෙනව නේද ඇත්තටම සතිස් අය කියන්නේ මං හරිම ආදරේ කලාකාරයෙක් බොහොම නියතමානී හරි මිත්‍රශීලී ඉතින් තනිකර සතිස් අය මෙතන ඉන්නවා කියලා මට පේන්නේ හඬත් එමමයි මං දැක්ක ඉස්සෙල්ලා හිනා වෙනවා ඒ හිනා වෙනකොටත් ඒ සද්ද එන්නේ සතිස් අයගේ සද්ද තමයි එන්නේ සිංදුකන පොඩි ඒකක් තියෙනවා නේද සතිස්සය කියන්නේ බොහොම සුන්දර කලාකරුවෙක් ඇත්තටම අර මේ මේ කුහකකම නැති සංවේදී කලාකරුවෙක් මං හිතන්නේ නේද ඔහෙත්ම නෑ ඉතින් මං ඉතින් අපි මේ මොහුව මම වැඩිපුරම මම දැක්ක ටික්ටොක් අවකාශය තුර බොහොම ජනප්‍රියයි ඉතින් ඊට පස්සේ තමයි මම තීරණය කරේ අපි වැඩසටහන සමග එකතු වුණා නම් කොච්චර වටිනවද කියලා ඒක හොඳයි නේද ඔයාලට ගොඩාක් ස්තුතියි මේ වගේ ඈත ඉන්න කෙනෙක්ව මේ එහෙම ගෙනල්ලා
මේ දෙන සපෝට් එකට මා මම කැමති ඒක ආදරේ ඒත් එක්කම එකතු කරන්න ඕනේ ඔබත් නිර්ලෝභීව වැඩසටහන සමග එකතු වුණා ඔබ කිව්වා ඔබ ඔබට බොහොම ලස්සන හඩක් තියෙනවා හැබැයි ඔබ ඒත් කියා සිටියා මම මේ ප්ලේ කරන්නම් බුද්ධි ඒ මට ඇති කියලා මං කිව්වා නෑ ඔයාගේ ලස්සන හඩත් අවදි කරන්න ඕනේ කියලා මොකද ඔයත් එක්ක අලුත් වැඩ වගේක් ඔයා කරන්න යනවා ඒවා ගැනත් අපි කතා කරන්න ඕනේ වැඩසටහන අතරතුර ඉතින් නිමේෂ් අපිට කියන්න කොහොමද ඔබ මේ සතිස් පෙරේරා මාත්මේ ගීත ගායනා කරන්න යොමු වුනේ නිකම්ම හිතුණා ඉතින් අවුරුදු 16 17 වෙද්දී නේ ඒ සින්දු වලට මට වෙනම ඒ සින්දු වල තියෙන දේවල් හරි අමුතුයි ඒක නිසා මම ඒ සින්දු වල කියන්න අහන්න පටන් ගත්ත ඉස්සෙල්ලාම එතකොට ඔබ සංගීතය හැදෑරුවද ඔව් අයිය පාසලවදී ඔව් පාසලවදී සංගීතය හැදෑරුවා කොහෙද පාසල පැරමුම්පුර ජාතික පාසල මේ ඊට පස්සේ ඉතින් සංගීත තරඟ වලට ගියා අපේ තුෂාර අබේසිංහ සර් තමයි අපිට සංගීතය උගන්වුවේ එමෙම ඉතින් ඒ වැඩ ටික ලස්සනට වුණා ඉතින් දැන් සංගීත ප්‍රසංග ලැබෙමින් පවතිනවා ඔව් අයිය අපි මේ දැන් යනවා බන්ටි පැත්තට බන්ටිත් එක්ක කතා කරන්න ඕනි බන්ටිත් එක්ක තව ටිකක් විස්තරාත්මකව කතා කරන්න ඕනි ඊට කලින් බන්ටිගේ රත්තරන් හඬ අවදි කරා නම් හොඳයි කියලා මට හිතෙනවා මේ බන්ටි දැන් අපේ YouTube අවකාශය තුල පරිසමට නේ ප්ලේ කරන්න ඕනි සමහරට තියෙන මෙලඩිය නෙවෙයි අපිට ගහන්න වෙන්නේ හරිද මෙලඩිය නම් හරි ඒ සමහර පාට් අන්න හරි ඉන්ඩ්‍රක්ෂ ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා Thank you, Banti. බොහොම ලස්සනයි මේ මේ ලේසියෙන් ගායනා කරන්න පුළුවන් ගීත නෙවෙයිනේ මන්ටි තෝරාගෙන ඉන්නේ මොකද නැත්තම් ඉතින් ශක්ති සංගීත කණ්ඩායම ඒ වෙනස කරන්නත් බෑනේ සාමාන්‍ය දෙයක් කරොත් නේද ශක්ති සංගීත කණ්ඩායමට කොයි කාලෙද ඔබ එකතු වෙන්නේ ශක්ති එක්ක මම සෙට් වෙන්නේ 2006 දී වසර 2006 දී තමයි ඇන්තනි සුරේන්ද්‍ර මහත්මයාට මාව අඳුනලා දුන්නේ මේ කෝසල මකුළුලුව අපේ සුප්‍රසිද්ධ මකුළුලු මහත්මයාගේ පුතා ඒ හරහා ඉතින් සෑහෙන කාලක් ශක්ති වාදනය කරා ශක්ති බෑන්ඩ් එක තුල බොහොම භක්තියෙන් වැඩ කරා ඔව් එකෙම්ම ඉතින් මොකද බෑන්ඩ් එකයි එකතු වෙන්න අදහසක් නැද්ද ඉදිරියට වත් මෙහෙමයි දැනටත් වැඩ ප්ලේ කරනවා ඒ කියන්නේ අර ඉස්සර වගේම දිගටම ප්ලේ කරන්නේ කොන්සර්ට්ස් එහෙම ආවම සුරන්ද්‍රයා මේ ප්ලේ කරනවා සංචාර එහෙමත් යනවා විදේශ සංචාර එහෙමත් යනවා හොඳයි
ඒ බණ්ඩි කලුත් වැඩක් තියෙනක අපි ගැන කතා කරමු. අපි එනම් අය දුරට යනවා පොඩ්ඩක් රාජාංගනේ පැත්තට යනකොට නිමේෂ් මල්ලි ඉන්නවා ප්‍රසංග වේදිකාවේ. ඈ නිමේෂ් මල්ලි. ඔයි. දැන් එතකොට අපිට කියන්න මේ මේ සතිස් පෙරේරා මහත්මයාගේ ගීත ඔක්කොම ගාන කටපාඩම් නේ. ඔව්. ඒ කියන්නේ ඒ කාලේ නම් ගායනා කරන්න දෙයක් නැත්තම් මෙච්චර විදිහට කටපාඩම් වෙන විදියක් නැහැ නේද? දැන් ඔයාලට ප්‍රසංගත් ලැබෙනවා නේද? මෑතකදී ඩුබායි ටුවර් එකක් තියෙනවා. ඔයි ලැබෙනවා. අපි දැන් මේ බොහොම ඉක්මනින් කතා කරා යන්නේ. ඒත් එකම කියන්න ඕනේ අපිට මේ තන බොහොම මේ ලස්සන තන අපේ ආදරණීය රසික රසිකාවියන්ට කියන්න ඕනේ අපේ සංජීව මල්ලි. අපි මේ ඉන්නේ කොහුවල. කොහුවල ඉඳන් පිළියන්දල පැත්තට මීටර 200ක් 300ක් වගේ එනකොට කොහුවල ළඟ නේද දකුණු පැත්තේ බොහොම ලස්සන තනක් තියෙනවා 2020 ෆැමිලි රෙස්ටුරන්ට්. මම නම් මෙතරම තමයි ඉන්නේ. හරිද? අපේ ලලිත් අයියා අපි පාටිකුත් ගත්තේ පොගේ දවසල ඇමරිකාවේ නම් අපි ඇවිල්ලා මේ මංගලයිය මංගලයා ගිහිලා කොළඹ තියෙන ලොකු තරුපය හොටෙල් ඔක්කොම බල්ලවිල්ලා අන්තිමේට කිව්වා බුද්ධික මල්ලි මට මේ ඔක්කොට වඩා මෙතන ලස්සනයි මෙතන නිදහස් මෙතන සේවාව හොඳයි මෙතන කෑම බීම රසයි කියලා US ඉඳන් ආව මංගලයියා මෙතන තමයි මම ඉඳලා ඉදා මේ හොටෙල් එක පුරාවටම මංගලයාගේ යාළුව. ඉතින් මං හිතන්නේ අපේ ආදරණීය රසික රසිකාවියන්ටත් තමන්ගේ ෆැමිලි එකත් එක්ක බර්ත්ඩේ එකක් ගන්න එහෙම නැත්නම් යාළුවොත් එක්ක එකතුල පොඩි පාටි එකක් ගන්න සුදුසුම තැන තමයි කොහුවල ඉඳන් එන්න පිළියන්දල පාරේ මීටර 200ක් 300ක් යන මේ ලස්සන හොටෙල් එක හම්බ වෙනවා 2020 ෆැමිලි රෙස්ටුරන්ට් රයිට්. එමනම් ඕනරත් ස්තුති කරන ගමම්ම අපි යන්ද මේ මිහිරති වසන්ත කාලේ වගේ ගීතයකට. මිහිරති වසන්ත කාලේ කිම ඔබ මෙතේ මල්ලි බොහොම ස්තුතියි. ඇත්තටම මේ හිරිකඩු පිපෙනවා කියලා කිව්වොත් මං නිවැරදි. අපේ ආදරණීය රසික රසිකවනුත් ඒක මම දැන තහවුරු කරයි. මොකද හේතුව ඇත්තටම බණ්ඩි ඔහු දක්ෂයෙක්. ඒ පිහිටීම මං හිතන්නේ ඔහුගේ පෙර කුසල කර්මයකට තමයි පිහිටන්නට ඇත්තේ. බණ්ඩි යමක් ඉතුරු එකතු කරන්න මම මේ TikTok එකේ TikTok එක තුල වාත් දී පොඩි ගේමක් ගන්නවා. මේ තුල ඉන්නකොට TikTok වල ටක් ගලාවා. ඊට පස්සේ මම මෙයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා මං ටෙක්ස් එකක් දැම්ම මට කෝල් එකක් ගන්න කියලා. ඊට පස්සේ මට අර මගේ ෆෝන් එකේ තියෙන ප්‍රශ්නේ දන්නවනේ ස්විච් ඔෆ් නේ. හරි. ඊට පස්සේ කොහොම හරි මමට කෝල් ගොඩක් කරන් තිබුණා. මං ටක් ගාලා කන්ටැක්ට් කරලා මං කව මල්ලි අපි ලස්සන YouTube වැඩසටහනක් කරමු මාත් එක්ක. ඉතින් ඔහු ඊට පස්සේ ඒක බොහොම ආදරෙන් පිළි අරන් ඔහු මට කිව්වා අයියේ ටිකක් කළා වෙද නැහැ කතාව දුරදිග ගියාට පස්සේ මෙයා මට කතාවක් කිව්වා දුගයි ඔයාටම නේද අපි වගේ හම්බෙන්නේ කියලා. ඉතින් ඇත්තනේ දැන් අපේ නිලන්ත සිරිපතිරණ දැන් නිලන්ත කටහඬවල ගොඩකින් ගීත ගායනා කරා. ඒකේ
ටික ඔක්කොම එකට එකතු කරලා අපි මේ සංජීව මල්ලිලා දෙන්නම දන්නවා මාත් එක්ක කර ප්‍රෝග්‍රෑම් එක පුදුම විදිහට ඒක ඇත්තට දිනන කියලා හිට වුණා. ඊට පස්සේ මම මෑතකදී අපේ ස්වර්ණනාලිකා වැඩ කටයුතු කරන විට අපේ සැක්සෆෝන් වලින් ප්ලේ කරන ගර්ල් කෙනෙක්ව හඳුනලා දුන්නා. ඊට පස්සේ ඩොල්කි මංජු ඩොල්කි මංජු එතන නම් TNL එකේ ඩයලොග් රිද්ම රාජ්‍ය කරද්දී ඩොල්කි මංජු හඳුනන දුන ලෝකෙටම. ඉතින් එහෙම මට මතක නැහැ විශාල පිරිසක් පහුගිය දවස්වල ඒත් ඔය මේ අපි ස්වර්ණනාලිකාවේ වැඩ කටයුතු කරද්දී අපි අර තබ්ලා ඩොල්කි ගහන කපල් එකක් අපි මුළු ලෝකෙටම මේ හඳුනන දුන්නා. ඊට පස්සේ අමුකඩුමුක ඩාන්ස් කරේ මට බැන්නත් එක්ක ගොඩක් අය ඇයි ගෙනාවේ කියලා. ඉතින් අර කතා බහට ලක්විච්ච ගමන් ප්‍රොඩක්ට් එකත් ඉතින් හොඳ නම් මොකද ඔහු දැනගන්න ඕනේ ඔහුගේ ගමන යන්න අපේ යුතුකම තල්ලුවක් දෙන එක. දැන් අපි මල්ලි ලස්සන සිං කරන අපි එන්නේ ඌට තල්ලුවක් දෙන්න අපි මේ ඔක්කොම ඒ කියන්නේ මේ මේ බණ්ඩි මේ අපි මල් මේ සංජීව මල්ලි අපි වෙනස ටීවී එකේ අපේ සෙට් එක මේ ඔක්කොම ඇවිල්ලා ඉන්නේ අපි මේ 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 පිපෙන මල බොහොම ලස්සනට පිපෙන්න උදව් කරන්න පුප්පුවාට. ඉතින් ඊට පස්සේ පිප්පුලාට පස්සේ අපිට පුප්පන්න නැතුව ගමන යන එක මල්ලිගේ වැඩක් සහ රටට පුප්පන්න නැතුව නේද ගොඩාක් බොන්නේත් නැතුව තියෙන පස් පංගුව බොන්නේත් නැතුව ලෝක විනාශයක් කරගන්න නැතුව තමන්ගේ ගමන යන එක තමන් සතු දෙයක් නේද බණ්ඩි. ඉතින් බණ්ඩි ආදර්ශවත් කතා අතර ඔයාගේ ලස්සන තව සින්දුවක් කියන්න ඕනේ මොකද්ද අපි තෝරගන්නේ? අපි මවින් පෙර මහත්මගේ සින්දුවක් කියමු. අර මම සමන්ද සිල්ලා මහත්මයා සින්දු කියනවා ඔබ හරි ආසයි මවින් පෙර මහත්මයා ගීත ගහලා කරන්නේ. ඒ කියන්නේ කාගේ මොකක් කර කිව්වත් නිකන් ඒක මවින් පෙරගේ වගේලු ඇහෙන්නේ. ඒක ආහන කට. ඒක ඒකද එතුමගේ එකක්ම කියමු කිව්වට රයිට්. අදිරි රන්දි හුන්නසු බඳුරා මන උබයි නමි. අදිරි රන්දි හුන්නසු කපුරු මද ඔබ තමයි නැඳේ අදිරන්දි මුන්නසු බඳුරා මන උබයි නැඳේ අදිරන්දි මුන්නසු කපුරු මද ඔබ තමයි නැඳේ බොහොම ස්තුතියි බණ්ඩි. දැන් මේ මේක ඇවිල්ලා වොයිස් ෆැක්ටරියක් වෙලා තියෙන්නේ. ඔයා ඒක කියනවා මෙයා මෙහෙන් කියනවා ඈ තම මම අද කියන්නේ වෙලා මේ ඔක්කොම එකතු වුණාම අපිටම ෂෝ එකක් කරන්න පුළුවන් මට්ටමක් තියෙන්නේ. මේ මේ එහෙම නෙමෙයි බණ්ඩි. දැන් ඔහොම ඔහොම ලස්සන ගායනා කරනකොට මේ අලුතෙන් වැඩක් කරන්න ප්ලෑන් කරන් ඉන්නවා නේද? ඔව් ඇත්තටම අලුත් වැඩක් ප්ලෑන් කරන්න ඉන්නවා. ඉතින් ඒක ඇවිල්ලා මෙහෙමයි මං ඔය ඕගන් පිස්සුව හැදෙන කාලේ 80 90 දශකේවල ආත්මා ලියනගේගේ සින්දු ඒ කියන්නේ ඒවට ගොඩක් ආස කරලා ලිය තම බරාව වගේ සින්දු. ඉතින් බහු කාලෙක මට ඕන වුණා මේ ඒ පරණ කීබෝඩ්ස් ඒවා 1980 ගණන් වල නිෂ්පාදනය කරපුවා. ඒ හඬ ඒ කියන්නේ ඔරිජිනල් ඒ කීබෝඩ් එක ඒවා හොයාගන්න කියලා. ඉතින් මං කොහොමද ලෝක පීරලා මගේ යාළු උදව් කරා රටේ ඉන්න යාළු මං ඒක ගත්තා. ඊට පස්සේ මං උත්සාහ කරා ඉතින් ආත්මයත් එක්ක වැඩක් කරන්න. නමුත් දැන් ආත්මයියා එතනින් පටන් ගත්තර දැන් එයා ගොඩාක් දුර ගිහිල්ලානේ. එයාට ආපෝ එතනට එන්න එච්චර ලොකු කැමැත්තක් නැහැ. පස්සේ ඉතින් කල්පනා කරා ඒ ඒ ඒ ආත්මගේ සින්දු සහ ඔය ප්‍රින්ස් උදයප්‍රියන්ත එතකොට ඒ හඬවල වල සාධාරණ කරන කට්ටියක් එක්ක යන්න පිරිසක් එක්කලා පොඩි අර ඒ කියන්නේ පොඩි සාකච්ඡාමය පොඩි ලස්සන සන්ධ්‍යාවක් සූදානම් කරමින් යනවා. ඉතින් ඒ පරණ රස විඳින ඒ විඳපු අය තාම ජීවත් වෙනවානේ. ඉතින් ඒගොල්ලන්ට අපි පොඩ්ඩක් මතක් කරලා දෙන්න හදන්නේ අලුත් પરම්පරාවටත් හොඳයිනේ මේ ඒ රසයට පුරුදු කරන ගන්න එකනේ. ඔව්
මේ 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 බණ්ඩි ඒ වගේ මට කියන්න දැන් ඔයා මේ වන් මෑන් ෂෝ දිගටම කරගෙන යනවානේ ඔයා පාටිස් වල බර්ත්ඩේ පාටි හරි මොන පාටි මංගල උත්සව මේ හැම තැනම ඔයා ඇත්තටම ප්ලේ කරන්න නැත්තේ ආමංගල වැඩසටහන් වල ආමංගල තැන් වල විතරයි නේද අනිත් හැම තැනකම වගේ ප්ලේ කරනවා ඉතින් ඒ හින්දා මට කියන්න බණ්ඩි ඔයා මමගේමුත් මම සතියකට වැඩිපුරම නම්බර් දෙන කෙනෙක් තමයි ඔයාගේ නම්බර් එක මගේ යාළුව මට කතා කරපුවා මේකින්ද බණ්ඩි අනේ අපිට කියන්නකෝ මේ බණ්ඩි කොහොමද සම්බන්ධ කරගන්න ඕන දුරකතනං ගෙවම්ම කියන්න අපේ සංජීව මල්ලිගේ කැමරාවටම අපි කියමු දුරකතන අංකය 0712314 89979 0712314 89979 ඒක බණ්ඩි මේ 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 අපිට ඕන නම් ඔයා ගාව වන් මෑන් නම් වන් මෑන් 3 පීස් නම් 3 පීස් ෆුල් බෑන්ඩ් නම් ෆුල් බෑන්ඩ් බෑන්ඩ් දෙක තුනක් ඕන නම් බෑන්ඩ් දෙක තුනක් උනත් සම්බන්ධීකරණය කරනවා නම් මෙන්න කෙනා අය කතා කරන්න දෙයක් නැහැ නේද මේ නම හැදුවේ කොහමද මගේ නමද ඒක ඉතින් තාත්තගෙන් ආපු වාසකම ඒ කියන්නේ බණ්ඩි හිට්ටිගේ කියන්නේ අපි පෙළපත් නාමය එතකොට ඒකෙන් ඉතින් බණ්ඩි බණ්ඩි වෙලා දැන් මට කලින් අපි අයියලා දෙන්න තමයි බණ්ඩිලා නමුත් දැන් මම ලෝකෙට දන්න බණ්ඩි මම තමයි බණ්ඩි කියනවා බණ්ඩි කියනවා දැන් ආදරේට බණ්ඩි කියනවා බින්ඩි කියලාත් එක සැරයක් මට කවුද කිව්වා බ්‍රැන්ඩි කියලාත් එක සැරයක් ගෑනු ඒක හොඳයි නේද බ්‍රැන්ඩි කියලා නමෙන් කතා කරනවා නම් කනටත් පොඩි සැනසීමක් මට ෆ්ලයි කරනකොටත් බ්‍රැන්ඩි දෙනවනේ කොණයක් එහෙම කොණයක් මතක් කරනවා එතකොට බ්‍රැන්ඩි කියනකොට මේ ඔයාගේ වැඩසටහන අපි ඉතින් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා ඒක දිගටම කරන්න යන්න කියලා. ඔව් ඒකට ඔයාත් මට සහායක දෙවි කියලා බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම අපි ඒ ගැන සාකච්ඡා කරලා තියෙන්නේ. අපි අනිවාර්යයෙන්ම ඒකට සහායක මගේ පැත්තෙන් දෙන්න පුළුවන් සහායක මම දෙනවා. අනිවාර්යයෙන්ම කියන්නේ රසවින්දනාත්මක වැඩසටහනක් ඒක. ඉතින් අත්‍තරම දැන්ටමත් විදේශ සංචාර කීපයක් කතා කරලා තියෙනවා. එකන අපි ලොකු පිරිසක් නැහනේ 7-8 දෙනෙක් ඇතුලේ මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඉදිරිද බලාපොරොත්තු වෙමු හොඳ ලෝක සංචාරයක් එහෙම දාන්න. අනිවාර්යයෙන්ම අපිට උදව් කරලා ලංකාවේ ඉන්න දෙයක් නැහැ. ප්‍රසංග වේදිකාවේ සම්බන්ධ කරගන්නවා නම් මල්ලි අපිට කියන්නකෝ ඔයාගේ දුරකතන අංකය මොකක්ද කියලා. 0.78 17.25 904. තාපරක් කියන්න. 0.78 17.25 904. නමසිය 4 4 දැන් මේ ළඟදි තියෙනවා නේද ඩුබයි යන්න ඔව් සමන් කුමාර අයියා තම සංවිධානය කරන්න එයා තමයි කතා කරේ ඒ වගේම මේ මතක් කරන්න ඕනේ අපේ සම්පත් මංජනායක අයියව මොකද මම ওই වගේ වෛරල් වෙලා තියෙද්දි සම්පත් අයියා තමයි පාන්දර 4යිද කොහෙද මට ඔව් 4යි කෝල් එකක් ගද්දි මල්ලි මේමයි මේමයි මන් දැක්කා ඔයා එන්න මම මේ ඔයාව මේ වේදිකාවට ගොඩ කරන් නැග්ගන්න මන් දෙන්නම් අවස්ථාවක් කියලා කතා කරා. ඒකෙන් තමයි අපි දැක්කේ නේ. ඔව්. සම්පත් මංචනායක කියන්නේ බොහොම දක්ෂ නිවේදකෙක්. මගෙත් බොහොම හොඳ හිතවත් ලොකු අතීතයක් තියෙනවා සම්පත් මල්ලි සමඟ. සා නළුවෙක් ඈ. ඔව්. නළුවෙක්. ඒ මල්ලි මං හිතන්නේ මිරිස් ගල් කොටන්නේ නැහැ, නයි නටවන්නේ නැහැ. අනිත් පොඩක් ඒවා කානිවල් එකේ ඉඳන් ඔක්කොම කරනවා. බඩු බිස්නස් එක. ඒක තමයි මං කිව්වේ. මම දැනුවත්ව මිරිස් ගල් කොටන්නේ නැහැ, නයි නටවන්නේ නැහැ. අනිත් ඒවා ඔක්කොම කලාවේ සියලුම දේවල් කරනවා නේ මල්ලි. මංචනායක හෝම්ස්. මංචනායක හෝම්ස්. ඉතින් මේ මං හිතනවා දිගින් දිගටම ඔබට ගොඩක් අය උදව් කරાવી නිහතමානිකම රැකගෙන හැමදාමත් යන්න එතකොට තමන්ගේ ගමනට ලොකු එළියක් ලැබේවි ප්‍රේක්ෂකයන්ගෙන් සහ සංවිධායකවරුන්ගෙන් නේද බණ්ඩි අනිවාර්යයෙන් බණ්ඩි අපි තවත් ඕකෙන් ඔය ගැඹුරම තව එකක් තව පොඩි ගීතයක් අහමු මට හිතෙනවා බණ්ඩි මෙන්න මේ මමත් පොඩි ආස සින්දුවක් තියෙනවා මට හිතෙනවා මේ ගීතය ඇහුවොත් මට හොඳයි කියලා ඔය කවුද ආස නැත්තේ පැණි වලට නේද මී පැණි පොඩ්ඩක් දෙන ගීතයක් තියෙනවා ඈ මී පැණිදි කන්න බොහොම ලස්සනයි මම හිතන්නේ ඔබ බොහොම ලස්සනට ගීත ගායනා කරන ඔබගේ අර හිනාව එමත් සතිස් අයියව අපිට නිතර මතක් කර දෙනවා ඒ වගේම අතේ තියෙන ඒ ඉරියව් අපි කියනවා නාට්‍ය රංගලාවේදී අපි කියනවා ආංගික අභිනය කියලා මූණේ ඉරියව් වලට අපි කියනවා සාත්‍තික අභිනය කියලා ඒ කියන්නේ ආංගික අභිනයත් සාත්‍තික අභිනයත් ඔබ කරන විට ඔබගේ හඬ එනකොට කෙලින්ම සතිස් පෙරේරා සහෝදරයව මතක් වෙනවා ඒක වලක්වන්න බෑ බණ්ඩි මේ බණ්ඩි ඒ වගේම කියන්නේ අපි මේ ලස්සන තැන ගැන 2020 family restaurant එක කොහොවල තමයි තියෙන්නේ කොහොවල ඉඳන් පිළියන්දල පාරේ මීටර 200ක් 300ක් එනකොට දකුණු අත පැත්තේ කොහොවල ඉඳන් එනකොට තියෙන family restaurant එක ඒ වගේම දැන් බොරලස්කම් පැත්තේ ඉඳන් එනවනම් බොරලස්කම පැපිලියානේම පහු කරලා කොහොවල පැත්තට එනකොට ධාතුමලුව පන්සල තියෙනවා මේ පන්සල පහු වෙනවත් එක්කම ඔයාගේ වම් අත පැත්තට ahu වෙනවා 2020 family restaurant එක දුරකතන අංකය මම සඳහන් කරන්නම් 2020 family restaurant එක ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕන් සම කතා කරලා පාටි එක ලස්සන කරගන්නේ කොහොමද කියලා දැනගන්නට කතා කරන්න 0.112 82 18 0.112 82
88.18. හොඳයි ආදරණීය හිතවතුනි, එහෙමනම් අපි තවත් යනවා බණ්ඩිගේ පැත්තට. මාත්‍යක වැඩ කරමු නාට්‍ය ගැන මම මේ කතා කරන්නේ නැහැ. ආගන්තුකයා කියන නාට්‍යය මම ක්‍රිෂි ජලපණන්දු මහත්මයා ආගන්තුකයා කියන ටෙලි නාට්‍යයේ මම ග්‍රාම නිලධාරී විදියට කටයුතු කරනවා. මම නිතර යන එන කඩයක් තිබුණා. ඒ කඩේ මුදලාලිට හිටියේ අපේ බණ්ඩි සහෝදරයා. හරිද? ඉතින් ඊට පස්සේ නම් බණ්ඩි මායි වැඩ කරේ නැහැ. මේ දවස්වල මට කියන්නකෝ රංගන කටයුතු කොහොමද වගේ කියලා. රංගන කටයුතුත් කරගෙන යනවා මේ සංගීතයට සාපේක්ෂව මේ සමාන්තරව. ඉතින් පෞගේ කාලේ ඉතින් වතරම ගොඩක් මෑර චරිත තමයි මට හම්බෙන්නේ. හැබැයි පෞගේ කාලේ මම ස්වර්ණවාහිනී විකාශනය වෙච්ච කෝලංකුට්ටම නාට්‍යයේ මම හාමුදුරුවන්ගේ චරිතය කරා මහාන වුණා. පෞගේ කාලේ තප්පරයක් දෙන්න. එතකොට මේ දවස්වල යනවා ලලයිලි ලයි ලයි ඒකේ පොලිස් චරිතයක් කරනවා. වගේ රඟපාගෙන යනවා ඉතින්. ප්‍රවීණ වාද්‍ය ශිල්පී, ප්‍රවීණ ගායන ශිල්පී, ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පී අපේ බණ්ඩි සහෝදර ආරාධනය කරනවා තවත් ලස්සන ගීතයක් අපි මේ වැඩසටහන වෙනුවෙන් ගායනා කරලා අපිට එළියක් ලබා දෙන්න. මුතුමැණික් ආදරේ නොවි මිල මුදල් ආදරේ නොවි ආදරේ මිතරම් ලබ නොවි ඔයද මුතුමැණික් ආදරේ නොවේ මිල මුදල් ආදරේ නොවේ ආදරේ මිතරම් ලබ නොවේ ඔයා දන්නේ නෑ අතු පැල රජ මැදුර අලබතල රජ බොජුන් කඩමලු රජ ඇඳුන් ආදරී ඇතිනම් කෝප වීබෙන් වී යන්නේ සැමදාම එක වගේ වේදනාවෙන් මුතුමැණික් ආදරේ නොවේ මිල මුදල් ආදරේ නොවේ ආදරේ මිතරම් ලාභ නොවේ ඔයා දන්නේ නේ. බොහොම ස්තුතියි බණ්ඩි, බොහොම ස්තුතියි. රයිට්, එහෙමනම් අපි නිමේෂ් මල්ලි ඔබ නැවතවතාවක් ආරාධනය කරනවා බොහොම ලස්සන ගීතයක් සතිස් පෙර මහත්මයා ගායනා කරන්න කියලා. අපි පොඩ්ඩක් එගොඩහට ගිහිල්ලා එන්නේ අන්ද. එගොඩහට යනවා, මෙගොඩහට එනවා. එගොඩහා යන්නෝ, මෙගොඩහා එන්නෝ. Oh,
Thank you, බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ඔබ එන්න එන්නම බොහොම ලස්සනට බොහොම ලස්සනට ගායනා කරනවා. ඒක ගත්තද ඒක නේද අපේ ආදරේ රසික රසිකවන්න තේරෙන්නේ නැද්ද අපි මේ ඒ තරම් සජීවීව තව ඔබට මේ අපි ගෙනල්ලා දෙන්නේ අපේ ආදරේ හිතවතුන්ට. මුදයි මේ මල්ලි මේ අපිට මේ මේ සින්දුව මේ මියුසික් බකුත් නැතුව පොඩ්ඩක් නිකන් කියන්න බලන්න. පමනුල්නේ අඳුර වැටෙන්නේ යනවනම් වෙල්නේ පමනුල්නේ අඳුර වැටෙන්නේ යනවනම් වෙල්නේ මම මේ ගඟුලේ අඟුලේ නැගලා එගොඩ යනවා එගොඩා යන්නෝ මෙගොඩා යන්නෝ තව කවුරුද ඉන්නේ තව කවුරුද ඉන්නේ බොහොම ස්තුතියි බණ්ඩි මෙහෙම ගායනා කරනකොට මට ඉස්සෙල්ලාම ෂෙල්ටන් පෙරේරා මහත්මයාට ස්තුතිවන්ත වෙන්න ඕනි මෙවැනි නිර්මාණ කරාට ඒක පළවෙනිට ඒක ඊට පස්සේ සතිස් පෙරේරා මහත්මයාට ස්තුතිවන්ත වෙන්න ඕනි මේක කරගෙන ආවට තාත්තා කරපුදී ඔබට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ඔබත් දැන් මේ ගීත ඔවුන්ට සාධාරණයක් වෙන විදිහට ගායනා කරන එක මේක මට වෙලාවකට හිතෙනවා මේ සංගීතය පිළිබඳ විශාල ඥානයක් තියෙන ඕනේ මේ හරියට නිකන් ස්වර අභ්‍යාස ටිකක් කරා වගේ දැනෙන්නේ නැද්ද මේ බන්නේ මම නිවැරදිද ඇත්තම නිවැරදි එතුමා يعني හින්දුස්ථානි සංගීතයේ ඉහළටම හැදෑරුවා ෂෙල්ටන් පෙරේරා ඒ හින්දා තමයි මෙලඩි වලට ඒ ඒ ඔව් ඔව් ඇත්තම එතුමා හොඳ මම හිතන්නේ තබ්ලා වාදන ශිල්පියෙක් එහෙම හොඳ කෙනෙක් ඒ වගේම ওই සින්දුවෙත් පොඩි ගැඹුරු අර්ථයක් තියෙන ඔය උරුවක් ගැන නෙමෙයි ඔය කියන්නේ තන බුදුහාමුදුරු තමයි ඔක කියනවා කියන්නේ නිවනට යන අය පමා වෙන්නේ නැතුව එන්න කියන අදහස තමයි ඔය මම අහලා තියෙන විදිහට. හරි හරි. ඒක තමයි නේද? එහෙම තමයි. මමත් අහලා තියෙන්නේ ඒ දේම තමයි. හොඳයි. බණ්ඩි අපේ වැඩසටහන ඉවරෙන්න ඔන්න මෙන්න කියලා තියෙන්නේ. ඒ හින්දා තවත් වගේ ලස්සන ගීතයක් ඕනේ. සුදුසීදයකින් වැසුනිලෙනුවන් විහිදාමා වෙත බලනු මෙතින් වැසුනිලුවන් විහිදාමා වෙත බලනු මෙතින් ඔබ මට හිමිවන දවසේ සුදුසේද අගින් වැසුනිලුවන් සිත වෙලා දුකින් ලොව කිව්වදන් යලි අපරිදවනු නොහැක ඉතින් සිත වෙලා දුකින් ලොව කිව්වදන් යලි අපරිදවනු නොහැක ඉතින් මතු යලි කඳුලලි නොමෙත නිතින් සුදුසීල අගින් වැසුනිලනුවන් විහිදාමා වෙත බලනු මෙතින් ඔබ මත හිමිවන දවසේ ඇවිත් සුදුසීලයි වැසුනිලනුවන් right බොහොම ස්තුතියි බණ්ඩි බණ්ඩි මේ සින්දුව ගොඩක් කාලෙකින් මම ඇහුවේ මට මේ සින්දුව ගැන පොඩ්ඩක් දැනගන්න ඕන මේක විල්බර්ට් ඇන්තනි මහත්මයා ගායනා කරපු ගීතයක්. මම එතුමාගේ ගීත කොයි කාලෙද ඌ ගායනා කරන්නේ? 70 දශකේ. මම දැන් 70 දශකේ ගායනා කරලා තියෙන්නේ. අපි දැන් යන්න තමයි සූදානම් වන්නේ ආදරණීය හිතවතුනි. අපි දැමත උතාවක් මේ වගේ දක්ෂෙන් සමග හමු වෙන අරමුණෙන් තමයි සමුගන්න සූදානම් වන්නේ. ඉතින් බන්නේ බොහොම ස්තුතියි කීබෝඩ් ඔක්කොම අරන් ඇවිල්ලා වැඩසටහන එලියක් ගෙනත් දෙන්නට ඔබ පැමිණියා. ඉතින් මම හිතනවා අපේ වැඩසටහන තුලින් ඔබටත් එලියක් එන්නට ඇති කියලා විශ්වාසය තියෙනවා. ඔබට යමක් කියන්නට ඇති. අනිවාර්යෙන් මමත් ඔයත් එක්කලා වැඩක් කරන්න ගොඩාක් කාලෙක ඉඳලා ආසාවෙන් හිටියේ. ඉතින් බොහොම ස්තුතියි මට ආරාධනා කරාට. මට මේක හොඳ අවස්ථාවක්. මගේ ලෝකෙම ඉන්න අඳුරන අය රසික රසිකාවියොන්ට එක්ක සම්බන්ධ වෙන්න මට හොඳ අවස්ථාවක්. Thank you බුද්ධික.
එනං අපි ඔබට සුබ ප්‍රාර්ථනාවල් එකතු කරනවා මාත් එක්ක අපි යන්න අර ලෝකේ වට යන්න යන ගමන සර්වපකාරම ඉතාම ඉක්මනින්ම සාර්ථක වේවා කියලා ආදරණීය රසික රසිකාවියන්ට තමන්ගේ රසඥතාවේ වැඩි කරවා ගැනීමට සංගීතයේ පැත්තෙන් ලොකු වැඩක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් බණ්ඩි බොහොම ස්තුති thank you. අපි සමුගන්නේ ලස්සන සින්දුවකින් අපේ නිමේෂ් මල්ලිගේ right? නිමේෂ් මල්ලි ඔයි බොහොම ස්තුති දුරු කතර ගෙවාගෙන මාව හොයාගෙන ආවාට. ඉතින් මම හිතනවා ඔබ අවිල්ලා අපේ වැඩසටහන ලොකු එළියක් ලබා දුන්නා. ඔබේ ඉදිරි කලාකට සර්වපකාරම සාර්ථකව කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබටත් යමක් කියන්නට ඇති. බුද්ධිගයි ගොඩක් ස්තුතියි. ඒ වුණා ඒ කියන්නේ මේ දක්ෂියෝ හම්බෙන්නේ බුද්ධිගයියටම තමයි. ඒ කියන්නේ අර කියනවනේ කැලේ පිපිච්ච මල් කැලේට පරවෙන්න දෙන්නේ නැතුව ගේනවා. කොහෙද නගරෙට ගේනවා. නගරෙට ගෙනල්ලා බුද්ධිගයිය මාකට් එකක් හදනවා. නේද? ඒකට thank you. බොහොම ස්තුතියි. يعني බුද්ධි කැලෑවල රින්ගනා වගේ සීන් එකකට ගන්නද? නේද? මේමනේ. දැන් අපි එහෙ පිපුණා නම් මෙයා බුද්ධිගය දැක්කේ නැත්නම් අපි එතනම පරවෙලා යනවා. කාටවත් පේන්නේ නැහැ නේ අපිව. එතනින් ඉවරයි. හරිද? දැන් මෙයා මේ අපිව ගෙනල්ලා අපිට සෑහෙන ලොකු දෙයක් නේ මේ කරන්නේ. ඒකට බුද්ධිගයට නිහතමානිකමක් තියෙන්නත් බෑ ඒකට නේද? අන්න නිහතමානිකමක් තියෙනවා. වෙන කට්ටිය ඔහොම කරන්නේ නැහැ. ඒ වගේම සම්පත් අයියවත් මතක් ගන්න ඕන. හරිද? එයා ඉඳන් අපි දැනගත්තා. අන්න සම්පත් අයියා ඉඳා අයියලා දැනගත්තේ. ඒ වගේම ඉතින් අපි අතර නැති වුණා සතිස් සර්වයි සෙල්ටන් සර්වයි දෙන්නම මතක් කරන්න ඕනේ. මේ මැතිණියත් බොහොම ආදරෙන් මතක් කරනවා. සශි අම්මා මං ආදරෙන් කියන්නේ සශි අම්මා කියලා. සශි පෙරේරා මිස් මේ එයාලවත් මතක් කරන්න. ඔයා ළඟදී ගෙදර ගිහිල්ලා තිබුණා නේද? මොකද කිව්වේ තුමිය? එයාලා ඉතින් සින්දු කැල්ලක් එම කිව්වද ගෙදර? ඔව්. ඈ? සින්දු කිව්වා. මොකද කිව්වේ කීක බං? අම්මා ආසයෙන් ඇවි මොකද්ද ඔයා කියනකොට? සතිස් පෙරේරා මාත්ගේ අම්මා ඈ? අන් හැමට ඕනේ. අනුරාධ අක්කව ඒ කියන්නේ සතිස්සගේ නංගිව රේෂ්මා අක්කව ඒ පවුලේ කට්ටියම මතක් කරන්න ඕනේ. ඒ වගේම මගේ වීඩියෝ බලපු අපේ ලංකාවේ ඉන්න හැමෝම ලංකාවේ නෙමෙයි මේ පිටරටේ ඉන්න කට්ටියත් බලනවා. ඒ ඔක්කොටම බොහොම ස්තුතියි. අයියේ ඔයාලා බණ්ඩි අයියේ ඔයාලටත් ස්තුතියි. බුද්ධිගයියේ ඔයාලටත් ස්තුතියි. ඒ වගේම වෙනස ටීවී එකේ නිර්මාතෘ සංජීව මල්ලි ඉන්නවා. අන්න සංජීවයි කැමරා අධ්‍යක්ෂක ඒ වගේම සංස්කරණ ශිල්පී ඔහුත් සංජීව සංජීව මල්ලි ඉන්නවා. අයියලා දෙන්නම ස්තුතියි. ඕ සංජීවයි. ඒ වගේම අපිට මෙතන රෙස්ටුරන්ට් එකේ ඒ අයියලාට 2020 රෙස්ටෝරන්ට් මේ රෙස්ටුරන්ට් එකේ අයියලාට ස්තුතියි. එච්චරයි. එච්චරයි. හොඳයි ආදරණීය හිතවතුනි එහෙමනම් අපි සමුගන්න තමයි සූදානම් වන්නේ. ඔබට නැවතවතාවක් කියනවා. කොහොමල පැත්තේ ආවොත් 2020 රෙස්ටුරන්ට් එක අමතක කරන්න එපා. රසකාරක විසකාරක නැති කෑම ටිකක් තමන්ගේ ඇඟට දාගෙන ඇඟේ ශක්තිය ගන්න ඕන නම් පිරිසිදුව කෑම ටිකක් කන්නට ඕන නම් එන්න 2020 රෙස්ටුරන්ට් වෙත 2020 ෆැමිලි රෙස්ටුරන්ට් එකට එන්න කියලා අපි නැවතවතාවක් ඔබට මතක් කරනවා. බුක් කර ගන්නට ඕන නම් 0112828018 0112828018 අංකයට අමතන්න. මේක බොහොම හොඳට මේක මේන්ටේන් කරන් යනවා අපේ ලලිත් මහත්මයා අපි හිතවතා එතුමැතු මේ කාර්ය මණ්ඩල මේ සුරංග මල්ලිලා මේ සියලු දෙනාම රයිට් ආදරණ හිතවතුන් අපි නම් සමුගන්නට සූදානම් වන්නේ නිමේෂ් මල්ලි ඔබට ආරාධනය කරනවා අපි බොහොම ලස්සන ගීතයක් ගායනා කරනවා අපි අපේ ආදරණීය ෂෙල්ටන් පෙරේරා මහත්මයා ගායනා කරපු සතිස් පෙරේරා මහත්මයා ගායනා කරපු මේ ලස්සන ගීතය නිමේෂ් මල්ලිගේ හඬින් බණ්ඩි සියලු දෙනාටම සංජීව මල්ලි thank you ran tisare budane savanata ne sune mage savanata ne sune mage mamudu vimane ran tisare budane savanata ne sune mage savanata ne sune mage mohudu vimane ranatisarabudane savanata ne sune mage savanata ne sune mage paviyo etdiye pavi mahasayure revi andura medil apiyanava
හෙල කොහේ දෙයි බලපානේ හෙල හෙල හෙලයා හෙල හෙල හෙලයා හෙල හෙල හෙලයා පානට තෙල් නෑ නිවසේ මමුදු විමානේ තන තිසර බුදානේ සවනට නෑ සුනේ මාගේ සවනට නෑ සුනේ මාගේ මමුදු විමානේ තන තිසර බුදානේ සවනට නෑ සුනේ මාගේ සවනට නෑ සුනේ මාගේ සවනට නෑ සුනේ මාගේ